ඇමතුමා දැනට පොහොට්ටුවෙන් නම් කරා ජනාධිපති අපේක්ෂය කීයේ මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමත් ඉදිරි මැතිවරණ සඳහා ජනාධිපති අපේක්ෂය නම් කරනවද නෑ අපේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් තවම තීන්දුවක් අරගෙන නැහැ අපේක්ෂයක් නම් කරන්න දැන් නම් කරපු අපේක්ෂයක් ඉන්නවා දැන් ඒ කණ්ඩායමත් එක්ක අපි සාකච්ඡා කරනවා ඒ සාකච්ඡාවේ ප්‍රතිඵල සාර්ථක කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රධාන වශයෙන්ම බලන දේ තමයි රට ගොඩනගන වැඩපිළිවෙල පිළිබඳව අපේ තියෙන යෝජනා පිළිගන්න ජනාධිපති අපේක්ෂක දිහා තමයි අපි වැඩි අපේ අවධානය තියෙන්නේ මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොත්තුවේ ඒක ගැන ලොකු ගැටලුවක් ඇති වෙයි කියලා ඒ වගේම මේ රට මේ තියෙන අරාජිකත්වයෙන් ගොඩගන්න නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා ඒ පිළිබඳවත් මම හිතන්නේ ලොකු ගැටලුවක් අපිට තිබෙන්නේ නැහැ අපි ඉදිරියේදී මේ සාකච්ඡා සුබවාදී විදිහට අවසන් කරලා ඒකඟතාවයකට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ කියන්නේ රටේ ජනාධිපතින හොඳ පුද්ගලෙක් කියන එකනේ. නෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එහෙම වරදක් අපි දකින්නේ නැහැ. අපි නමුත් ඔහුත් එක්ක කතා කරන්න ඕන දේවල් තියෙනවා. ඒකඟතාවයට ඇති කරගන්න අවශ්‍ය දේවල් තියෙනවා. වංචාව දූෂණය පිටු දකින්න වැඩපිළිවෙල පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙල විදේශ ප්‍රතිපත්ති ඒවා පිළිබඳව අපි සාකච්ඡා කළා තමයි ඒකඟතාවයකට එන්නේ. ඉදිරි ජනාධිපතිනේ එක්සත් ජාතික පක්ෂයෙන් කොයි වගේ අපේක්ෂක ඉදිරිපත් වෙද්ද නැහැ ජනාධිපතිනේ අපිට එක්සත් ජාතික පක්ෂයේ දැනටමත් ආරවුලක් පේනවා ඒ ඉදිරිපත් වෙන අපේක්ෂකය අපිට වැදගත් වෙන්නේ නැහැ මොකද අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මැතිවරණයක් තරම් කරන්න අදහස් නොකරන නිසා සමහර മന്ത്രിවරු එක්සත් ජාතික පක්ෂය යන තත්ත්වයක් තියෙනවා නේද ඉදිරිපත් වෙන්නේ මම කියන්නේ නැහැ අපි ඔක්කොම ටික එක තැනකට එකතු වෙයි කියලා ඒ ඇයිට විවිධ අදහස් විවිධ මත තියෙනවා මම මොන පැත්ත අපි ගියත් අනිත් පැත්තට යන්න කට්ටියක් නැති කියලා මට කියන්න බෑ. නමුත් උපරිම ප්‍රමාණයක් එකම මතයකට කියන තමයි අපේ උත්සාහය තියෙන්නේ. අපේ පක්ෂය විදියට තමයි අපි മന്ത്രിවරු විදියට නෙමෙයි මේ එකතු වීම අවශ්‍ය වෙන්නේ පක්ෂයේ විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ മന്ത്രിවරු ප්‍රමාණයක් නෙමෙයි. ඒක ඉන්නවා සංවිධායකරු විශාල ප්‍රමාණයක්. ඒක ඉන්නවා රාජ්‍ය සභා මන්ත්‍රී දෙදාස් ගාණ. ගම්වල අපේ ක්‍රියාකාරීන් ඉන්නවා. ඒක තමයි පක්ෂය කියන්නේ. ඒ නිසා තමයි පක්ෂයේ විදියට තමයි අපි එකතු වීම කරන්න ඕන පුද්ගල පිළිබඳව නේද? තීන්දුවකට නොයාවි කියලා හිතන්න හොඳ නැහැ. අපි දැන් එහෙම අදහසක නැහැ. ඒ නිසා අපි හිතනවා සාධනීයව මේ සාකච්ඡාව අවසන් කරගන්න පුළුවන් කියලා.